හරි එහෙනම් කතා කරන්න යන්නේ විකෘති කොටස හරිද මේ විකෘති කොටස හරිනම් එක දවසක් කතා කරන්න පුළුවන් එක දවසක් කතා කළොත් එක දවසක් කතා කළොත් සමහර විට වැඩේ අලවෙන්න පුළුවන් වැඩේ අත්හරුවක් වෙන්න පුළුවන් ඒ හින්දා මම හරිද විකෘති කොටසෙන් භාගයයි කතා කරන්නේ අද කතා කරන්නේ භාගයයි ඔය කොටස හරියට අල්ලගන්න ඔය කොටස හරියට අල්ලගන්න අයින ලියෝ මාත්‍රිකාවක් විකෘති විකෘති ඕම් විභාගෙට බහු වර්ණයක්ද ව්‍යුහගත රචනාද රචනාද තුනෙන් ඕන එකක් එන්න පුළුවන් කියලා හිතාගෙන මේක උත්තර අල්ලගන්න ඔය වර්ග තුනෙන් ඕන එකක් ආවා කියලා හිතාගෙන වැඩේ හරියට අල්ලගන්න හරි මොනවද මේ විකෘති ගැන කියන්න තියෙන්නේ වැඩේ ටිකක් දිගට දිගට බෙදාගෙන බෙදාගෙන යනවා බෙදාගෙන බෙදාගෙන යනවා හරිද වැඩේ පැටලෙන්න බෑ හරියට අල්ලගන්න ආ මුලින්ම කිව්වොත් DNA තුල ගබඩා වෙලා තියෙන ප්‍රවේණික තොරතුරු මත DNA තුල ගබඩා වෙලා තියෙන ප්‍රවේණික තොරතුරු මත ජීවියෙක්ගේ රූපානුදර්ශය මූලිකව රඳාපවතිනවා ඒක කියන්න දෙයක් නැහැ ඔයාලා දන්න දෙයක් නේ ජීවියෙක්ගේ කිසියම් රූපානුදර්ශයක් ප්‍රකාශ වීම රඳාපවතිනවා එයාගේ සයිදවල DNA තුල ගබඩා වෙලා තියෙන තොරතුරු මත කියලා කියන්නේ හරිද ජීවියගේ ඔය රූපානුදර්ශයේ මූලිකව කියලා වචනයක් දැම්මනේ මූලිකව රඳාපවතිනවා ඔය ඥාන මත නැත්නම් DNA තුල තියෙන තොරතුරු මත ඒක විතරක්ද හේතු වෙන්නේ ඒක විතරක්ද හේතු වෙන්නේ නෑ හරිද ඔය DNA තුල තියෙන තොරතුරු එහෙම නැත්නම් ඥාන කියලා කියමු ඥාන මගින් විතරක් නෙමෙයි ජීවියගේ ලක්ෂණයක් පාලනය වෙන්නේ ජීවියෙක්ගේ ලක්ෂණයක් පාලනය වෙනවා ඕම් ඔය කියන සාධක දෙකේ අන්තර් බලපෑමෙන් ඒ තමයි ඔය ඥානමය සාධක සහ අනික තමයි පාරිසරික සාධක මේ දෙකේම අන්තර් ක්‍රියාවෙන් තමයි රූපානුදර්ශයක් පාලනය වෙන්නේ ප්‍රකාශ වෙන්නේ සරල උදාහරණයක්ම නිකන් හිතන්න හරිද ශාකයක් තියෙනවා මේ ශාකය उस ශාකයක් වෙන්න capital T හෝ capital T simple T උනොත් අපි ප්‍රවේණී පාඩමන චුට්ටකට ගියොත් ඔන්න capital T ප්‍රවේණී දැර්ශයේ හෝ capital T simple T ප්‍රවේණී දැර්ශයේ දරුවොත් මේ ශාකය උස වෙන්න ඕනේ මේ දෙකෙන් එකක් දරනවා නම් මේ ශාකය උස වෙන්න ඕනේ කිසියම් ශාකයක් මේ ප්‍රවේණී දැර්ශ දෙකෙන් එකක් දරනවා කියලද මේ ප්‍රවේණී දැර්ශ දෙකෙන් එකක් දරනවා හැබැයි මේ ශාකය ගිහිල්ලා වැඩෙනවා කියලද අපි කන්දක් උඩ ගල් පර්වතයක උඩ අන්න කන්දක් උඩ වැඩෙනවා නම් ඊතර තියෙන සුලං තත්ත්වයට ඔරොත්තු දෙන්න මේ ශාකය උස යන්නේ නැහැ හරි කතා මම නම් මුල්ලා ඉඳන් කරලෝ මේ දේ කරන කතාව එහෙනම් ප්‍රවේණි දර්ශයෙන් ශාකය උස යන්න ඕන කියලා තීරණය කළාට කඳේ දිග වැඩි වෙන්න ඕන කියලා තීරණය කළාට පරිසර සාධකත් මේකට හේතු වෙනවා පරිසර සාධකත් මේකට හේතු වෙලා ඔන්න රූපානුදර්ශයේ තීරණය වෙනවා කියන්න බලේ කරන DNA තුල ගබඩා වී ඇති ප්‍රවේණික තොරතුරු මත ජීවියෙකුගේ රූපානුදර්ශය ජීවයේ රූපාන්තරය මූලික වශයෙන් රඳාපවති ඒක කියන්නේ නමුත් අවසන් ප්‍රතිඵලය එම ජීවියාගේ ප්‍රවේණිය සහ මොකද අනික ප්‍රවේණිය සහ පරිසරයේ බලපෑම් යන සාධක දෙක අතර අන්තර් ක්‍රියාවේ ප්‍රතිඵලයකි
ඔන්න ඊළඟට මල්ටිකේචර් මමර් ටිකක් නැහැ එකතරේ තීරුම් ගත්තා අල්ල ගත්තා වැඩි කරයි අපිට මේ DNA වල සිදුවන වෙනස්කම් නිසා DNA වල සිදුවන වෙනස්කම් නිසා විශේෂයක ජීවීන්ගේ කිසියම් ජීවී විශේෂයක සමාජිකයන්ගේ ලක්ෂණ වල කිසියම් වෙනස් වීම වලට ඉඩ සලසනවා එහෙනම් කිසියම් ජීවී විශේෂයක් ඉන්නවා ඒ ජීවී විශේෂයේ ජීවීන්ගේ DNA වල සිදුවන වෙනස් වීම නිසා ඒ ජීවීන් අතර ඔන්න වෙනස් වීම ඇති වෙනවා ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි විශේෂයේ ජීවීන් අතර රූපානුදර්ශී ප්‍රභේදන හටගන්නේ ඒකට ඔයාලට තේරුම් ගන්න පුළුවන් කොටසක් එහෙනම් ඕම වල විකෘති මගින් කියන ජීවී විශේෂයක් තුළ රූපානුදර්ශී ප්‍රභේදන එකකට එකක් වෙනස් ජීවීන් හටගන්න ලක්ෂණ වලින් වෙනස් අගේ මේක DNA වල සිදුවන වෙනස්කම් නිසා DNA වල සිදුවන වෙනස්කම් නිසා DNA වල සිදුවන වෙනස්කම් නිසා විශේෂයක ජීවීන්ගේ ලක්ෂණවල විශේෂයක ජීවීන්ගේ ලක්ෂණවල කිසියම් වෙනස් වීම වලට ඉඩ සලසන අතර කිසියම් වෙනස් වීම වලට ඉඩ සලසන අතර ඉඩ සලසන අතර එහි ප්‍රතිඵලයේ ලෙස එම විශේෂයේ ජීවීන් අතර රූපානුදර්ශී ප්‍රභේදන ඇතිවේ මේ වෙනස් වීම ස්ථිරව සිද්ධ වෙනවා මේවා තමයි අපි විකෘති කියලා හඳුන්වන්නේ ඒක ලියලමින් කියන්නේ මෙම වෙනස් වීම ස්ථිරව සිදුවන අතර ඒවා විකෘති ලෙස හැදින්නේ මෙම වෙනස් වීම ස්ථිරව සිදුවන අතර ඒවා විකෘති ලෙස හැදින්නේ හරි ඕම් මන් තරල ලකුණු දෙකක් දැම්මා හරි තරල ලකුණු දෙකක් දැම්මා විකෘතියක් කියන්නේ මොකද්ද ඔය රිසෝස් බුක් එකට අනුව ගත්තොත් විකෘතියක් කියන්නේ මෙච්චරයි ජීවියෙකුගේ ජිනෝමයට අයත් න්‍යූක්ලියෝටයිඩ් අනුක්‍රමයක් දැන් ඉතින් මේ වචන වලට හුරුයි මේ වචන වලට ඔයාලා බය වෙන්නේ අරද මුලින් ඉඳන්ම පාඩමේ විශේෂිත වචන ටිකක් ආවා දැන් ඉතින් ඒවා ඇඟට ඇවිල්ලා තියෙනවනේ DNA අනුක්‍රමයේ සිදුවන ස්ථිර වෙනස් වීමක් අපි කියනවා විකෘතියක් කොහොම මතක තියාගන්න එහෙනම් මොකද්ද විකෘතියක් කියලා කියන්නේ ජීවියෙක්ගේ ජිනෝමයට අයත් න්‍යූක්ලියෝටයිඩ් අනුක්‍රමයක දැන් වචනයක් ගන්න පැහැදිලි කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. එච්චර මොන්ටිසෝරි මට්ටමට යන්න ඕනේ නැහැ. න්‍යූක්ලියෝටයිඩ් අනුක්‍රමයක් DNA අණුව පුරාම තියෙන න්‍යූක්ලියෝටයිඩ් අනුක්‍රමයක් තමයි. ඔය න්‍යූක්ලියෝටයිඩ් අනුක්‍රමේ හරිද තිත්ව කේත සැලැස්ම ට්‍රිපල් කෝඩෝන් සැලැස්මක් තියෙන්නේ. එතකොට ඔය අනුක්‍රමේ සිදුවන ස්ථිර වෙනස් වීමක් අපි කියනවා විකෘතිය DNA ප්‍රතිවලිතයේදී අපි දන්නවා කලාතුරකින් ඔන්න වෙනස් වීමක් වෙන්න පුළුවන් හැබැයි DNA පොලිමරේස් මොකද කරන්නේ ඔය වෙනස් වීම හරිගස්සනවා ආන්‍යම අපි දන්නවා ඒක DNA පොලිමරේස් වල සෝදුපත් කියවීම යන්ත්‍රණය මුලින්ම කතා කරලා තියෙන්නේ එහෙනම් සෝදුපත් කියවීමට අහු නොවි ඕම් සිදුවනවා නම් වෙනස් වීමක් ඒක ආයෙ හරිගස්සන්නේ නැහැ ඒක ස්ථිරයි ආන්නේ වගේ වෙනස් වීමක් තමයි එනම් විකෘතියක් කියන්නේ ඕම් මතක තියාගන්න එහෙනම් මොකද්ද විකෘතියක් කියන්නේ ලියන්න කලින් හිතලා බලන්න
හරි ලියමු තරල කොහොමද එකක් හරි දාලා ජීවියෙක්ගේ ජිනෝමයට අයත් ජීවියෙකුගේ ජිනෝමයට අයත් ජීවියෙකුගේ ජිනෝමයට අයත් ന്യൂക്ലിയോടൈഡ് അണുക്രമേയത സിദുവന ന്യൂക്ലിയോടൈഡ് അണുക്രമേയത സിദുവന അണുക്രമേയത സിദുവന ഇസ്തിര വെനസ്വീമക് ഇസ്തിര വെനസ്വീമക് വികൃതിയക് ലെസഹന്ദിന്നെ ഇസ്തിര വെനസ്വീമക് විකෘතියක් ලෙස හැඳින්විය හැකිය. හරි නේද? විකෘතිය. මොන මොකක්ද විකෘතිය කියන්නේ? කිසියම් ජීවි විශේෂයක කිසියම් ජීවි විශේෂයක ඒ ජීවීන් අතර තියෙන ප්‍රභේදන ජීවීන් අතර හටගන්න ප්‍රභේදන වල ප්‍රභවය විකෘති. අපි නිකන් හිතමු පොකුණක ඉන්නවා ස්කීඩියෝ ටිකක් පොකුණක ස්කීඩියෝ ටිකක් ඉන්නවා එහෙනම් ඔන්න එකම විශේෂයක් ජීවීන් ටිකක් ඔය හරිද ජීවීන් අතර ඔය ස්කීඩියෝ අතර අපි හිතමු එක්කෙනෙක් ඉන්නවා නැත්නම් දෙතුන් දෙනෙක් කීප දෙනෙක් ඉන්නවා ජලයේ උෂ්ණත්වයේ වෙනස් වීම දරා ගන්න පුළුවන් කියලා විශේෂ ලක්ෂණය දරන නැත්නම් ජලයේ ලවණ සාන්ද්‍රණය වෙනස් වීම කියන ලක්ෂණය දරන ලවණ සාන්ද්‍රණය වෙනස් වීම දරා ගන්න පුළුවන් අන්නේ ආයතකොට ප්‍රභේදනය ඒ ප්‍රභේදන වලට හේතුව ඒ ප්‍රභේදන වල ප්‍රභවය වෙන්නේ මෙන්න මේ විකෘති. එහෙනම් ඊළඟ කරුණ විශේෂයක ජීවීන් අතර දැකිය හැකි විශේෂයක ජීවීන් අතර දැකිය හැකි විශේෂයක ජීවීන් අතර දැකිය හැකි ප්‍රභේදන වල ප්‍රභවය ප්‍රභේදන වල ප්‍රභවය ප්‍රභේදනවල ප්‍රභවය විකෘතිින් ප්‍රභේදනවල ප්‍රභවය විකෘතිින් අකිවටි පැහැදිලිද එහෙනම් මුලින්ම කිව්වා මූලික වශයෙන් රූපාන්තරශ පාලනය කරනවා ඥානවගේ තරල කිව්වා නමුත් හරිද රූපානුදර්ශයක් රූපානුදර්ශයක් ඔය ඥාන සහ පාරිසරික සාධක කියන දෙකේම අන්තර්ක්‍රියාව මත තමයි සිද්ධ වෙන්නේ ඊළඟට ඔන්න විකෘතිය හරියටම විකෘතිය අර්ථ දක්වුවා හරියටම විකෘතිය අර්ථ දක්වුවා ඕම් ඊළඟට තව කරුණු ටිකක් මෙන්න මේ කිසියම් විකෘතියක බලපෑම කොහොම 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 වෙන්න පුළුවන්ද අපි හිතමු දැන් ඔය විදිහට DNA අනුක්‍රමයක ස්ථිර වෙනස් වීමක් වුණා. එහෙනම් විකෘතියක් ඇති වුණා. මේ මේ විකෘතියේ බලපෑම හරිද බලපෑම ආකාර තුනයි. එක්ක මේකේ බලපෑම උදාසීනයි බලපෑමක් නැහැ. විකෘතිය සිද්ධ වුණාට කිසිම බලපෑමක් නැහැ. එක්ක උදාසීනයි. එහෙම නැත්තම් හානිදායකයි. එහෙමත් නැත්තම් වාසිදායකයි. හානිදායක විකෘතියක් එක්කෝ මාරකයි එහෙම නැත්නම් මේ හානිදායකයි කිව්ව හානිදායකයි කියන විකෘතිය මේ විකෘතිය සිද්ධ වෙන්න කලින් තිබුණු රූපානුදර්ශයට වඩා වාසිදායක බවින් හරි අඩුයි විකෘතිය නැතුව සාමාන්‍ය විදියට ලැබුණු රූපානුදර්ශයේ මොකක් හරි ජීවියට වාසියක් තියෙනවා නම් දැන් විකෘතිය නිසා ඒ වාසි සහගත තත්ත්වය හරි අඩුයි ඊයගෙන යන හිමිල කරන්නේ නම් කිසියම් විකෘතියක බලපෑම කිසියම් විකෘතියක බලපෑම කොහොම කොහොම කොහොමද කිසියම් විකෘතියක බලපෑම උදාසීන උදාසීන හානිදායක හෝ
හානිදායක හෝ වාසිදායක විය හැකි උදාසීන හානිදායක හෝ වාසිදායක විය හැකි හානිදායක විකෘති හානිදායක විකෘති ඔන්නතර සත්ව දෙකක් කිව්වා හානිදායක විකෘති මාරක හෝ හානිදායක විකෘති මාරක හෝ අඩුතරමින් මුල් රූපානුදර්ශයට වඩා අඩුතරමින් මුල් රූපානුදර්ශයට වඩා මුල් රූපානුදර්ශයට වඩා හිතකර බවින් අඩු එකක් විය හැකි හිතකර බවින් අඩු එකක් විය හැකි හිතකර බවින් අඩු එකක් විය හැකි මං කියවනේ මුල් ටිකේ ඉච්චරය මාරුවන්නේ නැහැ කරුණ ටිකම කොහොමද අල්ලගෙන යන්න තියෙන්නේ මෙන්න මේ විකෘතියක් ඉඳලා සමහර විට කිසියම් කෘත්‍යයක් සම්පූර්ණයෙන්ම නැති වෙන්න පුළුවන්. ජානේ මගින් සිදු කරපු කිසියම් කෘත්‍යයක් හරිද පොලිපෙප්ටයිඩයක් සංශ්ලේෂණය වෙලා ඒ හරහා කිසියම් කෘත්‍යයක් සිද්ධ වුණා නම් විකෘතියෙන් ඉඳලා සමහර විට ඒ කෘත්‍ය නැති වෙලාම යන්න පුළුවන්. එහෙනම් ඊළඟ කරුණ විකෘතියක් යම් කෘත්‍යයක් සම්පූර්ණයෙන් නැතිවීමට පවා සම්පූර්ණයෙන් නැතිවීමට පවා හේතු විය හැකි සම්පූර්ණයෙන් නැතිවීමට පවා හේතු විය හැකි එනවන මුලින්ම කියන හිටියා එක්කෝ මේ විකෘතියක බලපෑම හරිද උදාසීනයි එක උදාසීන එන කතා කරන්න දෙන්නේ එක උදාසීන. එහෙම නැත්නම් හානිදායකයි එහෙම නැත්නම් වාසිදායකයි. ඔන්න මෙතනද කිව්වේ හානිදායක විකෘතියක් ගත්තොත් සමහර විට මේ හානිදායක විකෘතියෙන් ද ජීවියක් මැරෙනවා. මාරකයි. එහෙම නැත්නම් විකෘතිය නැති සාමාන්‍ය තත්ත්වයේදී ඇති වුණු ඒ රූපාන්තරයේ තිබුණු වාසිගත තත්ත්වයට වඩා හරි අඩුයි. වාසිය හරි අඩුයි. එතකොට ඒක අවශ්‍යයි. එහෙම නැත්නම් සමහර විට විකෘතියක් මගින් කිසියම් කෘත්‍යයක් සම්පූර්ණයෙන් නවත්තලා දාන්න පුළුවන්. අන්තිමට කියන්නේ කලාතුරකින් තියනවා විකෘති වාසිදායකයි. එහෙනම් මෙතනදී මේ විකෘතිය මගින් අවසාන ප්‍රතිඵලය වෙන පොලිපෙප්ටයිඩයට කලින් තිබුණට වඩා වාසිදායක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේවා තාම ඉස්සරහට කතා කරන ටික ඒකට තවත් තේරෙයි. ඔන්න වාසිදායක විකෘති කියන්නේ ඕකට. ලියමේ කරන්නේ කලාතුරකින් විකෘතියක් නිසා යම් පොලිපෙප්ටයිඩයක කෘත්‍ය වැඩි දියුණු වන අවස්ථාද ඇත. යම් පොලිපෙප්ටයිඩයක කෘත්‍ය වැඩි දියුණු වන අවස්ථාද ඇත ඒවා වාසිදායක විකෘති වේ. අර කලින් කිව්වේ සමහර විකෘති මගින් කිසියම් කෘත්‍යයක් සම්පූර්ණයෙන් නවත්තලා දාන්න පුළුවන්. ඒ කෘත්‍ය සම්පූර්ණයෙන් නැති වෙන්න පුළුවන්. ඔව් ඊළඟට කියන්නේ මේ සමහර විකෘති මගින් සම්පූර්ණයෙන් නව කෘත්‍යයක් ඇති වෙන්න පුළුවන්. තිබුණට වඩා වෙනත් කාර්යයක් නව කෘත්‍යයක් ඇති වෙන්න පුළුවන්. ඔන්නඔකට ඔයාලගේ රිසෝසුකේ උදාහරණයක් දෙන්න කියනවා. අපි ගත්තොත් මෙහෙම ඒ කියන උපස්තරයේ මත ක්‍රියාත්මක වෙලා ඒක B බවට පත් කරන එන්සයිමයක් තියෙනවා කියලා. කිසියම් එන්සයිමයක් තියෙනවා. මේ එන්සයිමය A B බවට පත් වීමේ ක්‍රියාකාරීත්වය මේ රසායනික ක්‍රියාවලිය උත්තේජනය කරනවා. දැන් මේ එන්සයිමය විකෘති වුණා. එන්සයිමය විකෘති වෙන්නේ කොහොමද? එන්සයිම වැඩි ප්‍රමාණයක් ප්‍රෝටීන. එහෙනම් මේක ප්‍රෝටීන කියලා හිතන්න. මේක ප්‍රෝටීන.
මේ ප්‍රෝටීනමය එන්සයිම මේ මේ ප්‍රෝටීනමය එන්සයිමය ඔන්න හදලා තියෙන්නේ අපි ගිය සතියේ කතා කළා සම්පූර්ණ ක්‍රියාවලිය හරිද mRNA තුලට ආපු තොරතුරු මගින් rRNA සහ tRNA එකතු වෙනවා එහෙනම් එහෙමයි හැදෙන්නේ එහෙනම් මේක හැදෙන්න අවශ්‍ය තොරතුරු මීට කලින් තිබ්බේ mRNA අනුව තිබුණු තොරතුරු ඊට කලින් තිබ්බේ mRNA අනුව හැදුණු DNA අනුව මත DNA අනුවිනු DNA අච්චුදාමය මත එතකොට DNA අච්චුදාමයේ විකෘතිය වුණා එමගින් ඒකේ mRNA අනුවට වැඩියතාව එමගින් හැදෙන මේ මේ අවසානයේ හැදෙන ප්‍රෝටීනය නැත්තම් එන්සයිමය දැන් වෙනස් වෙලා දැන් මේ වෙනස් වුණු එන්සයිමයට මේ A කියන උපස්තරය මත විතරක් නෙමේ අපි හිතමු C කියලා තවත් උපස්තරයක් මතත් ක්‍රියා කරන්න පුළුවන් තවත් උපස්තරයක් මත ක්‍රියා කරන්න පුළුවන් ඒ ක්‍රියා කරලා අපි හිතමු D කියන ප්‍රතිඵලය ලබා දෙනවා එහෙනම් මේ තියෙන්නේ ඔන්න මම තරලකුණ දැම්මා අර විකෘතිය සහිත එන්සයිමේ විකෘතිය සහිත එන්සයිමේ ඕකයි මේ කිව්වේ නම් අර තිබුණට වඩා නව කෘත්‍යයක් ආරෝපණය වෙන්න පුළුවන් අලුත් කෘත්‍යයක් ලැබෙන්න පුළුවන් ලියමු ලියලා කරන සමහර විකෘති වලින් සම්පූර්ණේ නව කෘත්‍යයක්ද ඇතිවිය හැකි සම්පූර්ණ නව කෘත්‍යයක්ද ඇතිවිය හැකි නව කෘත්‍යයක්ද ඇතිවිය හැකිය ඒකට උදාහරණ කියලා දාලා ලියන්න පල්ලෙහැන් උදාහරණ කියලා එක් උපස්තරයකට විශිෂ්ට වූ එන්සයිමයක විශිෂ්ටතාව එක් උපස්තරයකට විශිෂ්ට වූ එන්සයිමයක විශිෂ්ටතාව විකෘතියක් හේතුවෙන් වෙනත් උපස්තරයක් මත ක්‍රියා කරනසේ වෙනත් උපස්තරයක් මත ක්‍රියා කරනසේ වෙනත් උපස්තරයක් මත ක්‍රියා කරනසේ වෙනස් විය හැකිය වෙනත් උපස්තරයක් මත ක්‍රියා කරනසේ වෙනස් විය හැකිය මෙසේ විකෘතිය නිසා වෙනස් වූ එන්සයිමයට විකෘතිය නිසා වෙනස් වූ එන්සයිමයට නව ජෛව රසායනික ප්‍රතික්‍රියාවක් උත්පේරණය කිරීමේ හැකියාව නව ජෛව රසායනික ප්‍රතික්‍රියාවක් උත්පේරණය කිරීමේ හැකියාව එනමුම් ඔය කතා කළේ පොදුවේ කරුණු ටිකක් ඔය කතා කළේ විකෘති ගැන පොදුවේ කරුණු ටිකක් ඕම් මෙතනින් යහට විකෘති බෙදාගෙන බෙදාගෙන ඒව යටතේ කතා වෙනවා එක විනාඩියක් අනම් ඕම් මේ ලියුම ටික එක සැරයක් බලාගන්න ඔය ලියුම ටික එක සැරයක් බලාගන්න ඕම් බලුවට ගන්න ඕන මෙතනින් යහට බෙදාගෙන බෙදාගෙන කතා වෙනවා මෙන්න
ප්‍රවේණික ද්‍රව්‍ය මත ප්‍රවේණික ද්‍රව්‍ය මත සිදුවන වෙනස් වීමේ පරිමාණය මත ප්‍රවේණික ද්‍රව්‍ය මත සරලව කෙලින්ම ගමු DNA කියලා DNA කියලා එහෙනම් DNA අණු මත DNA අණු මත සිදුවන වෙනස් වීමේ පරිමාණය මත සයිස් එක මත සරලව කිව්වොත් පරිමාණය මත ස්කේල් එක නැත්නම් සයිස් එක මත විකෘති අපි බෙදනවා මුලින්ම ප්‍රධාන වර්ග දෙකකට මුලින්ම බෙදනවා ප්‍රධාන වර්ග දෙකකට එහෙනම් ඒ වර්ග දෙකට බෙදෙන පදනම තමයි විකෘතිය තරම විකෘතිය පරිමාණය අයනම් ඔන්න මුලින්ම බෙදෙන වර්ග දෙක තමයි බෙදෙන වර්ග දෙක තමයි පළවෙනි එක ජාන විකෘති දෙවෙනි එක වර්ණ දේහ විකෘති ඔම්මලගන්න ඔයාලා තනියම හිත හිතා හිතා වැඩේ ලුඩදා ගන්න එහෙනම් ඔන්න පරිමාණයම ප්‍රමාණයම මේක මහා පරිමාණයකද කුඩා පරිමාණයකද කියන එක ආන්ගේ මත ඔන්න විකෘති ප්‍රධාන වර්ග දෙකයි ජාන විකෘති වර්ණ දේහ විකෘති ජාන විකෘති වර්ණ දේහ විකෘති අමෙන් මේ ජාන විකෘති කියලා කියන්නේ ජානයක් තුල නියුක්ලියෝටයිඩ් අනුක්‍රමයේ සිදුවන කුඩා පරිමාණ වෙනස ජානයක් තුල නියුක්ලියෝටයිඩ් අනුක්‍රමයේ සිදුවන කුඩා පරිමාණ වෙනස හරිනේ මෙන්න DNA අණුවක කුඩා කොටසක් නම් මෙන්න DNA අණුවක කුඩා කොටසක් නම් මේ DNA අණුවේ ඔය වගේ කුඩා කොටසක් තමයි ජානයක් වෙන්නේ එහෙනම් මේ ටික ජානය නම් ඕම්ගේ ජානයේ තුල සිදුවනවා කියන්නේ මේක කුඩා පරිමාණ වෙනස මේ ජානය තුල සිදුවන වෙනසක් මේ ජානය තුල සිදුවන වෙනසක් ඒක කුඩා පරිමාණයකක් ආන් ජාන විකෘති ආයමතකෙන්න මේ වගේ කුඩා DNA අණුවක් නෙමෙයි දිග DNA අණුවක් තමයි ඇතිලා ඇතිලා වර්ණ දේහයක් හදන්නේ වර්ණ දේහයක් හද මේ වර්ණ දේහය තුල අපි දන්නවා එතකොට දික්ත හෙලික්සීය DNA අණුව ඇතිලා ඇතිලා තියෙනවා ඔය මුල්ම කාලේ කතා කරපුවා කොහොමද ඒ සකස් වෙලා තියෙන්නේ කියන වල දන්නවා එතකොට මේක දිගේ තියෙන ජාන පොලිමර් මේක දිගේ තියෙන ජාන ගොඩක් එතකොට මේ වර්ණ දේහයේ ජාන ගොඩක් හරිද ජාන කිහිපයක් සහිත කොටසක වෙනසක් වුණා නම් ජාන කිහිපයක් සහිත කොටසක වෙනසක් වුණා නම් එහෙම නැත්නම් හරිද වර්ණ දේහ සංඛ්‍යාව තියෙන ගානට වඩා වැඩි වෙනවා තියෙන ගානින් අඩු වෙනවා ආන්ගේ වගේ අනික තමයි සංඛ්‍යාව එහෙනම් මේ වගේ වර්ණ දේහය තුල සිදුවන එහෙම නැත්නම් අර වගේ වර්ණ දේහ සංඛ්‍යාව සිදුවන මහා පරිමාණ වෙනසක් තමයි වර්ණ දේහ විකෘති කියන්නේ හරණගතා ඔයාලා තේරුම් ගන්නද ඥානයක් ඇතුලේ සිද්ධ වෙනවා නම් ඒක කුඩා පරිමාණය වෙනසක් අන්න ඥාන විකෘතියක් වර්ණ දේහ සංඛ්‍යාවේ නැත්නම් වර්ණ දේහයේ ව්‍යුහයේ සිදුවන විශාල පරිමාණයේ වෙනසක් තමයි වර්ණ දේහ විකෘතියක් කියන්නේ වර්ණ දේහ විකෘතියක් කියන්නේ මේ වර්ණ දේහ විකෘතිම වර්ණ දේහ අපේරණේ කියලා හඳුනනවා වර්ණ දේහ අපේරණේ කියන්නේ වර්ණ දේහ විකෘති වලට අන්දියන්ද ඉලකන්නේ නම් ප්‍රවේණික ද්‍රව්‍ය තුල සිදුවන ප්‍රවේණික ද්‍රව්‍ය තුල සිදුවන මොකක් මතද වෙනස්කම් වල පරිමාණය මත පදනම් විකෘති ප්‍රධාන වර්ග දෙකකි විකෘති ප්‍රධාන වර්ග දෙකකි අංක එක ඥාන විකෘති ඔන්න ප්‍රධාන විදිහට අංකයක් දාලා ලියන්න මොකද නිදාන විදාන නිඳ අංක එක ඥාන විකෘති ඒ යටින් ලියන්න ඥානයක් තුල නියුක්ලියෝටයිඩ් අනුක්‍රමේ ඥානයක් තුල නියුක්ලියෝටයිඩ් අනුක්‍රමේ සිදුවන කුඩා පරිමාණයේ වෙනසක් අංක දෙක වර්ණ දේහ විකෘති ඒක ඇතුළේ ලියමු වර්ණ දේහ සංඛ්‍යාවී හෝ
වර්ණදේන සංඛ්‍යාවේ හෝ ඔළුවට අරන් තියන්න වර්ණදේ සංඛ්‍යාවේ අපේ තියෙන්නේ 46 නම් 46 47 වෙනවා නැත්නම් 46 45 වෙනවා අන්න වර්ණදේ සංඛ්‍යාව මෙන්න වර්ණදේ සංඛ්‍යාවේ හෝ වර්ණදේහ ව්‍යුහයේ සිදුවන වර්ණදේහ ව්‍යුහයේ සිදුවන විශාල පරිමාණ වෙනස් සීමා විශාල පරිමාණ වෙනස් සීමා වෙන අතර විශාල පරිමාණ වෙනස් සීමා වන අතර මේවා වර්ණ දේහ අපේරණය ලෙසද හැඳින්වේ මේවා වර්ණ දේහ අපේරණය ලෙසද හැඳින්වේ වර්ණ දේහ අපේරණය ලෙසද හැඳින්වේ හරි එහෙනම් ඕන් දැන් ඉතින් වැඩේ අල්ලගන්න පටන් ගන්න මේ තුන් සැරයක් මේ බර කර කර කියන්නේ වැඩේ චුට්ටක් අමාරු නේද එහෙනම් විකෘති ඒ වගේ පරිමාණයේ මත බෙදාගත් වර්ග දෙකකට ඥාන විකෘති සහ වර්ණ දේහ විකෘති අද මම කතා කරන්නේ ඥාන විකෘති කොටස විතරයි දෙකම එකට කතා කරන්නේ අද කතා කරන ඥාන විකෘති කොටස විතරයි එහෙනම් ඕම් ඔළුව හදාගන්න ඔළුව හදාගන්න ඕම් ඔය ටික හරියට අල්ලගන්නවා ඥාන විකෘති කොටස හරියට අල්ලගන්නවා කියලා ඉස්සරහට අලුත් අලුත් වචන ටිකක් හම්බෙයි වචන වලට බය වෙන්නපා වචන වලට බය වෙන්නපා හරිද සමහර වචන හරි ඉංග්‍රීසි ටර්ම් එකට ඉංග්‍රීසි ටර්ම් එකට කොහොම හරි වචනයක් ගලපලා දීලා එහෙම තියෙනවා ඉන්ද වචන ටිකක් අලුත් වෙයි ගැටලුවක් නැහැ හරිද තේරුම ගන්නගෙන වචනේ කොහොම හරි අපිට තියාගන්න තියෙනවා එහෙනම් ලියමු අංක 1 ඥාන විකෘති මාතෘකාවක් ඥාන විකෘති ඥාන විකෘති එහෙනම් මොකද ඥාන විකෘති කියන්නේ මං කියන්න කලින් ඔයාලා හිතලා බලන්න මොකද්ද ඥාන විකෘති කියන්නේ මෙච්චරයි ඥානයක ඥානයක DNA අනුක්‍රමේ ස්ථිර ජානයක DNA අනුක්‍රමේ ස්ථිර වෙනස් වීමක් ඥාන විකෘතියක් කියනවා මේක ඥානයක් තුල සිද්ධ වෙන එකක් එහෙනම් ඥානයක් කියන්නේ කියවෙන්න ඕන ඥානයක් 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 කියලා මොකද්ද DNA අනුක්‍රමේ ඔන්න එන්නෝනි ළඟ වචනේ තමයි ස්ථිර වෙනස් වීමක් ඥාන විකෘතියක් කියනවා ලියමු සරල ලකුණු දෙකක් හරි දාලා බලන්න ගන්න ජානයක DNA අනුක්‍රමයේ ජානයක DNA අනුක්‍රමයේ ජානයක DNA අනුක්‍රමයේ ස්ථිර වෙනස් වීමක් ඥාන විකෘතියක් ලෙස හැඳින්වේ ස්ථිර වෙනස් වීමක් ඥාන විකෘතියක් ලෙස හැඳින්වේ කොහොමද තේරුම් ගන්න මේ කියන ඥාන විකෘති වෙන්නෙම මේ කියන ඥාන විකෘති සිද්ධ වෙන්නෙම DNA ප්‍රතිවලිත විදි මේ කියන ඥාන විකෘතිය තුළ ඥානයක් තුළ මේක කුඩා පරිමාණයේ වෙනස ඔය කියන වෙනස සිද්ධ වෙන්නේ DNA ප්‍රතිවලිත වෙන අවස්ථාවෙදිමයි ආන්නේ DNA ප්‍රතිවලිත වෙන අවස්ථාවේදී මේක ඉබේටම වෙන්න පුළුවන් හරි මේක ඉබේටම වෙන්න පුළුවන් ආන් මේ විදිහට වුණොත් අපි විහඳුන්වනවා මේක සොයල් සිද්ධ විකෘතියක් DNA ප්‍රතිවලිත වෙනකොට අච්චුදාමයේ ඉස්සරහෙන් අනුපූරක නයිට්‍රජනීය භෂ්මයේ සහිත න්‍යූක්ලියෝටයිඩ් දෙපත්ත වෙනවා හැබැයි කලාතුරකින් මොකද වෙන්නේ අනුපූරක නැති නයිට්‍රජනීය භෂ්මයක් සහිත න්‍යූක්ලියෝටයිඩ් එකක් ඇවිල්ලා දෙපත්ත වෙනවා සමහර විට ඔක DNA පොලිමරේස්ගේ හරිද පොලිමරේස් වල සෝදුපත් කියවීමේ යන්ත්‍රණය වගේ හරි ගැස්සනවා නම් ඒක ස්ථිර නැහැනේ හරි ගැස්සන්න බැරුව ගියොත් ඒක ස්ථිර වෙනසක් අන්න විකෘතියක් එතකොට ඒක ඉබේටම සිද්ධ උනේ ඉබේටමයි සිද්ධ උනේ DNA ප්‍රතිවලිත වෙන අවස්ථාවෙදිමයි ඉබේටමයි එහෙනම් ඒක සොයල් සිද්ධ විකෘතියක් ඔය විදිහටම DNA ප්‍රතිවලිත වෙන අවස්ථාවෙදිම DNA ප්‍රතිවලිත වෙන අවස්ථාවෙදිම ඉබේට නෙමෙයි බාහිර සාධකයක මොකක් හරි සාධකයක බලපෑමින් සිද්ධ වෙන්න පුළුවන් ආන්නේ
සාධකයක බලපෑම හින්දා සිද්ධ වෙනවා නම් ඒක ස්වයං සිද්ධ විකෘතියක් මේක ලියනකො කලින් කරන ලියනකො එමු DNA ප්‍රතිවලිත වීමේදී DNA ප්‍රතිවලිත වීමේදී සිදුවන දුලබ දෝෂ හේතු කලාතුරකින් එන්නේ DNA ප්‍රතිවලිත වීමේදී සිදුවන දුලබ දෝෂ හේතුයෙන් මේවා ඇතිවිය හැකි දුලබ දෝෂ හේතුයෙන් මේවා ඇතිවිය හැකිය එනිසා ඒවා සොයල් සිද්ධි විකෘති ලෙස හැඳින්නේ එනිසා ඒවා සොයල් සිද්ධි විකෘති ලෙස හැඳින්නේ විශේෂ වචනේ නෝන වෙන පාඩම වලින් ඉගෙන ගමන් දැන් ලියාගෙන එනිසා ඒවා සොයල් සිද්ද විකෘති ලෙස හැඳින්නේ සොයල් සිද්ධි විකෘති ලෙස හැඳින්නේ ඕන් ඊළඟ කරන දෙමු ඊට අමතරව ඉහළ ශීඝ්‍රතාවයකින් විකෘති හටගැන්වීමේ හැකියාව ඉහළ ශීඝ්‍රතාවයකින් විකෘති හටගැන්වීමේ හැකියාවක් ඇතැම් බාහිර සාධකවලට ඕකේ කතාව එහෙනම් DNA ප්‍රතිවලිත වෙනකොට තමයි මේ ජාන විකෘති ඇති වෙන්නේ DNA ප්‍රතිවලිත වෙනකොට කිසිම හේතුවක් නැතුව ඉබේටම වෙන්න පුළුවන් එහෙම වුණොත් ඒක සංසිද්ධි විකෘතිය DNA ප්‍රතිවලිත වෙනකොට මොනවානි සාධකයක බලපෑම ඇතුව මේ වෙනත නැත්තම් මේ විකෘතිය වෙන්න පුළුවන් අයනම් ඕම් උතරදී ඔය විකෘතිය ඇති කරන සාධක විකෘතිකාරක කියලා හඳුන්වනවා විකෘතිය ඇති කරන සාධකය විකෘතිය ඇති කරන කාරකය විකෘතිකාරක කියලා හඳුන්වනවා විකෘතිකාරක ඕන්න විකෘති ජනක කාරක කියලා කියනවා ඕන එක මේක හරියටම මතක හිටනවානේ මේ විකෘතිකාරක ප්‍රධාන වර්ග දෙකයි මේ විකෘතිකාරක ප්‍රධාන වර්ග දෙකයි ඒ තමයි රසායනික විකෘතිකාරක සහ භෞතික විකෘතිකාරක රසායනික විකෘතිකාරක කියන්නේ නේද විවිධ රසායනික ද්‍රව්‍ය රසායනික විකෘතිකාරක කියන්නේ විවිධ රසායනික ද්‍රව්‍ය භෞතික විකෘතිකාරක කිව්වහම මොන විශේෂයෙන් UV කිරණ X කිරණ වගේ ඒවා UV කිරණ X කිරණ වගේ ඒවා තමයි භෞතික සාධක වෙන විකෘතිකාරක අපි යන ඊළඟ කරන විකෘති ජනනය කරන බැවින් විකෘති ජනනය කරන බැවින් එම සාධක විකෘති ජනනය කරන බැවින් එම සාධක විකෘතිකාරක හේවත් විකෘති ජනක කාරක ලෙස හැඳින්වෙයි විකෘතිකාරක හේවත් විකෘති ජනක කාරක ලෙස හැඳින්වෙයි විකෘති ජනක කාරක ලෙස හැඳින්වෙන්නේ ඉතින් තමයි විකෘතිකාරක ආකාර දෙකකි එනම් රසායනික විකෘතිකාරක හා භෞතික විකෘතිකාරකයි රසායනික විකෘතිකාරක හා භෞතික විකෘතිකාරකයි කොන්නම් පල්ලෙන් උදාහරණ කියලා රසායනික විකෘතිකාරක ඉරිකැලක් ගැව්වා රසායනික විකෘතිකාරක ඉරිකැලක් ගාලා විවිධ රසායනික ද්‍රව්‍ය මම හිතර විශේෂ නමක් දෙන්නේ නැහැ විවිධ රසායනික ද්‍රව්‍ය මම නිකන් කියනවා මොකද ඉරසෝක්කේ අතර උදාහරණ වෙනම දාලා නැහැ කෘමිනාශක වල්නාශක සිගරට් වගේ ඕවා වෙන්න පුළුවන් විවිධ රසායනික ද්‍රව්‍ය පල්ලෙන් භෞතික විකෘතිකාරක අන්තර ඉස්සරහින් යන්නේ UV කිරණ X කිරණ පාරජම්බුල කිරණ අල්ට්‍රා වයලට්
UV කිරණ X කිරණ එතකොට මම කලිනුත් කිව්වා මගේ කිව්වා වගේ මේ විකෘතිකාරක වලින් කොහොමද විකෘති ඇති වෙන්නේ අපි නිකන් හිතමු හරිද අපි X-ray එකක් ගන්න යනවා මොකක් හරි රෝගී තත්ත්වයකට නැත්තම් මෙඩිකල් එකකට අපි X-ray එකක් ගන්න යනවා එතකොට ඔන්න තප්පර ගානකට හරි අපේ දේහයේ හරිද අපේ පෙනාලු ආසකල් දිලද ඔන්න X-ray වලට නිරාවරණය වෙනවා එක්ස්රේ වල නිරාවරණය වෙනවා අපි හිතමු ඒ අවස්ථාවේ ඒ ප්‍රදේශයේ සෛලයක් තුල DNA ප්‍රතිවලිත වෙනවා DNA ප්‍රතිවලිත වෙමින් තියෙන්නේ අන්න ප්‍රතිවලිත වෙන පවතින DNA අණුවකට ඕම් එක්ස්රේ වෙනවා ඒ එක්ස්රේ ග්‍රහණයක් වදිනවා එනම් අච්චුදාමේ ඉස්සරහෙන් තැම්පත් වෙන්න ඕන නයිට්‍රජනීය භෂ්මීය සහිත න්‍යූක්ලියෝටයිඩ් ඒ කියන්නේ අනුපූරක න්‍යූක්ලියෝටයිඩ් වෙනුවට ප්‍රතිවලිත වෙමින් පවතින DNA වල විකෘති සිදු කළ හැකි ප්‍රතිවලිත වෙමින් පවතින DNA තුල විකෘති සිදු කළ හැකි ඔන් තවම වැඩේ පැටලෙන්න විදිහක් නැහැ මුලින්ම විකෘති වර්ග දෙකකට බෙදාගත්තා ජාන විකෘති වර්ණ දේහ විකෘති දැන් ඔයාලා ගොඩුවේ තියෙනවා ජාන විකෘතියක් ගහම මේක ජානයක් තුල න්‍යූක්ලියෝටයිඩ් අනුක්‍රමයේ සිදුවන සුළු පරිමාණ වෙනසක් එහෙනම් මේ ජාන විකෘතියක් හරියටම අර්ථ දැක්වුවා ජාන විකෘති එහෙනම් DNA ප්‍රතිවලිත වෙනකොට ඉබේටම වෙන්න පුළුවන් කිව්වා එහෙමුණොත් ඒක ස්වයං සිද්ධ විකෘතියක් කිව්වා මේ හරිද මේ ජාන විකෘතියේ අර කලින් කිව්වා වගේ ස්වයං සිද්ධව සිද්ධ වෙනවට වඩා වැඩි සම්භාවිතාවයකින් වැඩි chance එකකින් ඔන්න බාහිර සාධකයක බලපෑමකින් වෙන්න පුළුවන් කිව්වා ආන්‍යතරදී මේ විකෘතිය ඇති කරන බාහිර සාධකයේ ඒ බලපෑම අපි හඳුන්වනවා විකෘතිකාරකය කියලා විකෘතිකාරකය රසායනික වෙන්න පුළුවන් විකෘතිකාරකය භෞතික වෙන්න පුළුවන් මේ විකෘතිකාරක මගින් විකෘති